අවුරුදු විස්සක් ශ්‍රී ලංකා අදහස් පාක්ෂිකයක් දුන්න පොදජනක් සැපරමට දුන්න මොකද දැන් අපිටත් අවුරුදු පහත් දහයක් දුන්නා කියෙන. චන්දිකා මැතිනියත් ශ්‍රී ලංකා අදහස් පක්ෂය බිහිවුණ එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පක්ෂේ ඩස්ල් බණ්ඩාරණයක තුළ තමයි යුම්ප හැදුවේ. ඊට පස්සේ කැඩලගින් ශ්‍රී ලංකා අදහස් පක්ෂය බණ්ඩාරණය මැත්තුව බී කරලා දැන් අද ඒකේ බණ්ඩාරණයක මැත්තුමයි සිරිමාව අගමැත්තුමියගේ දියණිය චන්ද්‍රිකා ජනාධිපති මැත්තු උදව් කරේ ගිය මැතිවරණයේදී අපිට ගිය පාර්ලිමේන්තු මැතිවරණ එතුමේ දැනටත් එතුමගේ හදවතින් මම දන්න විදිහට අපිට උදව් කරන්නේ නැත්තම් පොහොට්ටුවට නෙමෙයි පොහොට්ටුවේ තියෙන්නේ මේ ශ්‍රී ලංකා අදහස් පක්ෂය මේවා නෙමෙයි මේ ඇවිල්ලා පෞල්වාදී මේ ඇවිල්ලා අවස්ථාවාදී මේ ඇවිල්ලා දෙපාරක් පැරදිලා තාපව කොමාරි අපිට දියල්ලා අපේ පුතාව රජ කරවන්නේ ඒක මේ කියන්නේ මේක වට යනවද තව මිනිස් මේ පොහොට්ටුවට මොලයක් තිය ජාතිවාදී අවශ්‍ය නැහැ එක පැත්තක ඔය අපිත් එක්ක එකතු වෙලා ඉන්න බඩුත් ඔය ඔක්කොම මුස්ලිම් ජාතිකෝ අපි එක්ක හිටපු නිසා අපිට අපේ පැත්තට ආව මිසක් ඒගොල්ලන්ගේ වාසිතාව නෙමෙයි අද ඇවිල්ලා මේ කතා කරනවා මේ අපි ඉඳ දිනුවේ කියලා ඒක නෙමෙයි උනේ සියලුම ජාතීන් හිටගත්ත රාජපක්ෂරුන්ට එරෙහිව හිටගත්තාම එතන ඉන්න මුස්ලිම් නායකයන්ටත් ඉන්න බැරි වුණා. ඒගොල්ලොත් ඇවිල්ලා අපි එක්ක එකතු වුණා. මොකද ඒගොල්ලන්ට පැවැත්මක් නැහැ. ඇමතිකම් නැති වෙනද හම්බ කරන්න බැරි වෙනද. ඒකයි උනේ. වෙන එකක් නෙමෙයි. ඕගොල්ලෝ ජාතිවාදී අවශ්‍යද්දී ඕගොල්ලෝ හිටියේ කොහෙද? ඒගොල්ලෝ හිටියේ රාජපක්ෂලා එක්ක. දැන් ඇවිල්ලා කොහොමද ඒකට විරුද්ධ වෙන්නේ? මෙතන තමයි ජනතාව හිටපු ඉඳ අපිත් එක්ක. ඒ නිසා අපි වැඩ කරන්නේ ජනතාවගේ මතයට මිසක් එක එක බංකොලොත් දේශපාලඥයන්ගේ මතයට නෙමෙයි. ඒ වැදගත් දේශපාලනය අපි කරන්නේ. ආපහු නැවත මේ රටේ වැදගත් දේශපාලනය ඇති කරන්න. අද බලන්න බොන්ඩ් කොමිසම ආවා. අගමැතිවරයා ගියා සාක්ෂි දෙන්න. අමුතුර දෙන්නෙක් අයින් කරා. අද බොන්ඩ් කොමිසමේ වාර්තාව ආවම නිදොස් කරලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඒකට තියෙන චෝදනා තියෙන අයට අපේ පක්ෂයත් තීන්දුව තීරණ ගත්තා. උපනායකකම් අපේ හොඳ මන්ත්‍රි අමතිවරේ පක්ෂය තීරණය ගත්තා. ඒ ගැන තීරණයක් ගන්න තීරණය කළා. මීට වැඩිය මොකද්ද විනිවිද පේන භාවය? අර ග්‍රීක් බොන්ඩ් එකෙන් හෙජින් ගියුසුමෙන් කෝටි ගණන් ගසා ගාපු රාජපක්ෂරුන්ගේ මේ උන් හොඳට ඉන්නවා. අපි උසාවියේ නඩු දාලා බලපුවාම අපේ හිටපු ඇමතිවරුත් එතන ඩීල් එකක් දාගත්ත අවුරුදු දෙකක් තිස්සේ අධිකරණ බාරව හිටපු අය. අන්තිමට මොකද උනේ? ඒක යටගග යටගග හිටිය. අන්තිමට ඒ ඇමතිවරු අයින් කළා. දැන් අලුත් තලත ඇමතිවරු දාලා දැන් අධිකරණ තුනක් අලුතෙන් පිහිටවලා අපි ඒවා ඔක්කොම නඩු ටික ආපහු විභාග කරලා මේ ඔක්කොම අපි මතක තියාගන්න අපි හිරගත කරනවා. මේ රටේ මිනි ජනතාවගේ දේවල් හොරකම් කරපු මිනි මරපු මාධ්‍ය වෙතින් ඝාතනය කරමු. මේගොල්ලෝ ඔක්කොම අපි තමුන්නාසයට කියනවා මේගොල්ලන්ට අපි පාඩමක් උගන්වනවා විතරක් මේ නීතිය ක්‍රියාත්මක කරලා මේගොල්ලන්ට අවශ්‍ය දඬුවම් ටික දෙනවා කියන එක කියනවා.